Sarala YouTube channel එකෙන් ඔබ සැමදෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද දවසේ ඔයාලට කතා කරන්න යන්නේ ට්‍රීවිල් එක බ්‍රේක් බුෂ් එකක් දාන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඊට අමතරව ඔයාලනේ පොඩි කාරණා ටිකක් තියෙනවා මේ පිටිපස්සේ රෝද ගැන කතා කරන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. ඒකත් මම ඔයාලට ඔහොම කතා කරන්නම්. යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මේ රෝද ගැලවුවට පස්සේ මේ මෙතන මේ ඇක්සල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ රේසර් ටිකක් තියෙනවා මෙතන ඇතුලේ. මේදිර කරගද්දි කටක ගාලා සද්දයක් වගේ ඇහෙනවා නම් රේසර් ගිහිල්ලා තින්නේ ඊට අමතරව මෙහෙම හොල්ලන්න මෙන්න මෙහෙම දෙපැත්ත හොල්ලද්දි ඔයාලට ටිකක් පේ එකක් වගේ දැන්න ඕන අනිවාර්යයෙන්ම රේසර් ගිහිල්ලා තින්න යන්නේ රේසර් ගහන්න ඕනේ ඉතින් මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ මේ වීල් එකේ රේසර් එහෙම ඔක්කොම හොඳයි මේකේ තියෙන ගැටලුවක් තියෙනවා ඔයාලට පේනවා ඇති එක මෙතන මේ බ්‍රේක් බුස්ට් එක තියෙනවා මෙතන මේ දෙපැත්තේ තමයි බ්‍රේක් බුස්ට් තින්නේ ඉතින් මේ බ්‍රේක් බුස්ට් ඔක්කොම ලීක් කළා ඔයාලට පේනවා මේ ඔයිල් ගල්ලා හැමතැනම ඉතින් මෙන්න මේ ඔයිල් ගල්ලා තියෙනවා මේක මේ සිලින්ඩර් එකත් අලුතෙන් දාපු සිලින්ඩරයක් යාළු නෙමෙයි තියෙන්නේ. ඉතින් අලුතෙන් දාපු සිලින්ඩරයක් වුණත් ඔයිල් මේ ගලන්න එකම හේතුව තමයි මේ බුෂ් ගිහිලා තියෙන්නේ. අතුලේ තියෙන බුෂ් ටික ගිහිලා තියෙන්නේ. ඉතින් යාළුනේ සරලවම මම ඔයාලට කියලා දෙන්නම්. අද දවසේ මේ බුෂ් ටික කොහොමද ඔයාලට දාගන්නේ වගේ වීල් එක වාට ගෙදරදම රිපෙයාර් එකක් කරගන්න පුළුවන් සරලම විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. මේ බුෂ් ටික දාගන්නේ කොහොමද කියලා යාළුනේ. ඊට අමතරව යාළුනේ මේ මේකේ මේ මේ දෙපැත්තේ ඔයාලට තියෙනවා වෙනවා මේ බ්‍රේක් ලයිනර් තමයි මේ තියෙන්නේ. ඉතින් මීට අමතරව මේ බ්‍රේක් ලයිනර් වල මේකේ දැන් මේ මන්නම් අද මේ ගලවන්න යන්නේ මේ 205 කාණ්ඩේ එක. එතකොට යාළුවනේ මේ වගේ නම් ප්‍රශ්නයක් නැහැ මේ බ්‍රේක් ඔටෝ ඇජස් වෙනවා. හැබැයි අපි 2 ස්ට්‍රොක් එකක් වගේ ගලවනවා නම් මේ බ්‍රේක් අපි ඇජස් කරලා දාන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. ඉතින් මේකේදී මම අද ඇජස් කරන්න මුකුත් යන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් බ්‍රේක් පොෂර් ටික දාලා බුස්ට් ටික දාලා ඒ වැඩ ටික කරන්නේ කොහොමද කියලා තමයි අදවසේ ඔයාලට කතා කරන්නේ. ඉතින් ඒ වැඩ ටික මම ඔයාලට සරලවම පෙන්නනවා යාළුනේ. ඉතින් අපි මේ හැමදේම කරන්න කලින් අපි මේ දෙපැත්තේ තියෙන ලයිනර් දෙක ගලව ගන්න ඕනේ. මේ ලයිනර් දෙක ගලවගෙන අපි මේ දෙක ගලවන සම්පූර්ණයෙන්ම අයින් කරලා තමයි අපි මේ බුස්ට් එක දාන්නේ. ඉතින් යාළුනේ අපි ලයිනර් දෙක ගලව ගමු. යාළුනේ මේ ලයිනර් ගලවගද්දි අපි මෙතන ක්ලිප් දෙකක් තියෙනවා. මෙන්න මේ ක්ලිප් දෙක තද කරලා ඇඳුවකින් තද කරලා මෙහෙම කර ගන්නවා. ඒක අරගුවට පස්සේ ඔයාලට පේනවා ඇති මේක නිදහස් වෙනවා ලයිනරි ගලව ගන්න පුළුවන්. එමෙන්න ක්ලිප් දෙක අනිවාර්යයෙන්ම අපි එහෙම කර ගන්න ඕනේ. මේ විදිහට තද කරා මෙහෙම කරකවට පස්සේ අපිට ක්ලිප් එක ගලව ගන්න ලේසි ලයිනරි ගලව ගන්න ලේසි. ඉතින් ආරෝණේ ඊට පස්සේ අපිට මේ යටින් පොඩ්ඩක් අදින්න ඕනේ. යටින් චුට්ටක් මෙන්න විදිහට ඇද්දා නම් අපිට මේ ලයිනරි එක පහසුවෙන්ම ගලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි ලයිනරි එක ගලව ගන්නේ. යාළුනේ ඔයාලට පේනවා ඇති ලයිනර් එක මේ විදිහට අපි ගලව ගත්තා. ඊට අමතරව මේ තමයි හෑන්ඩ් බ්‍රේක් ලයින් එක තමයි මේ පෙන්නන්නේ. මේ තියෙන හෑන්ඩ් බ්‍රේක් යාළුනේ අපි දැන් මේ බුස් එක ගලව ගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉස්සලා මෙතන මේ බුස් වල තියෙන කප් එක උඩින් තියෙන කප් එක ගලව ගන්න ඕනේ අපි මේ විදිහට. මේ කප් එක ගලවලා ඔයාලට පේනද හිමීට බුස් එක උඩට එනවා වගේ පේනවද ඔයාලට? ඔටෝම බුස් එක එනවා වගේ පේනව නේද? බුස් එක හිමීට මේ විදිහට එනවා. ආන් දැක්කද? බුස් එක ගැලවුණා. ලොකු දෙයක් නැහැ යාළුවනේ. සරල දෙයක් තියෙන්නේ. කප් එක ගලව ගත්තා. කප් එක ගලවගෙන මේ විදිහට එන්න මෙහෙම පොඩ්ඩක් ඇද්දනම් බුස් එක ගැලවෙනවා. යාළුනේ මෙන්න මේ ස්ප්‍රින් එකක් තියෙනවා මේ විදිහට. මේක ඇතුලේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේක. චුට්ටක් අතුල් පැත්තෙන් බැලුවොත් එම් මැද ස්ප්‍රින් එක තියෙනවා. ස්ප්‍රින් එකේ ප්‍රෙෂර් එකක් තමයි දෙන්නේ ස්ප්‍රින් එක. මැද පැත්ත ප්‍රෙෂර් කරන ගමන් ඔය ඔයිල් වලින් තමයි ප්‍රෙෂර් වෙන්නේ. මේ සිස්ටම් එකක් තමයි මේක තියෙන්නේ. යාළුනේ මේ දින්නේ ඔයාලට පේනවා ඇති මෙතන මේ දින්නේ බුස් එක. මේ බුස් එක ගෙවිලා තියෙන්නේ මේ ගෙවිච්ච හින්දා තමයි යාළුනේ මේ විදිහට ඔයිල් මේ ලීක් වෙන්නේ. ඉතින් මෙන්න මේ බුස් එක
අපිට මේක රිප්ලේස් කරගන්න පුළුවන් වුණා නම් මේ බුස් එකේ මේ මේ ඔයිල් ලීක් වෙන සම්භාවිතාව ගොඩක් දුරට අඩු වෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ඉතින් අපි දැන් තියෙන පාර්ට්ස් එහෙමත් ඉතින් ජෙනුවින් පාර්ට්ස් නෙවෙයිනේ තියෙන්නේ. නැත්තම් සෑහෙන කාලයක් මේ බුස් දෙය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මේක මේ දැන් ආපු මම ඔයාලට කිව්වා යාළුනේ මේ සිලින්ඩරෙත් අලුතෙන්ම දාපු සිලින්ඩර් එකක් මේ තියෙන්නේ. ඉතින් මේ ඒ වුණාට එච්චර කාලයක් වෙන්නේ නැහැ මේ බුස් එකට. ඉතින් දැන් මේ වගේ ඩැමේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට දැන් මේ වගේ මේ බුස් එක අලුත් බුස් එක. ඉතින් මේක යාළුනේ ඔයාලා ගද්දි අනිවාර්යෙන්ම ඔයාලට මම බුස් එක ගැන ගන්න විදිහත් ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම්. ඔයාලට මම බුස් දෙයක් පෙන්නන්නම්. යාළුනේ මේ බුස් මේ විදිහට තියෙනවා බුස් වර්ග. ඉතින් මේක හොයා හොඳටම බලා ගන්න. මේ බුස් එක ගැන මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. මේ බුස් එකේ මේ වාට පේනවා ඇතර ෆොන්ට් බ්‍රේක් වොෂර් කියලා තියෙනවා. මේ ෆ්‍රොන්ට් බ්‍රේක් වොෂර් කියලා තියෙන මේ වොෂර් එක මේ ඉස්සරහා එක ෆොන්ට් කියන්නේ ඉස්සරහා බ්‍රේක් වොෂර් එක තමයි මේ දින ඉස්සරහා රෝදේ. මේක ටිකක් පොඩි ඔයාලට පේනවා ඇති. ඊට අමතරව මේ මුකුත් ලේබල් කියන්නේ ජෙනුවින් පාර්ට්ස් එකක් ඒ වුණාට මේකේ මේ ලේබල් එක මුකුත් නැහැ. ලේබල් එක නැහැ කියන්නේ බෑක් එක තමයි මේ තියෙන්නේ. අපි බෑක් එක තමයි දාන්නේ. බෑක් එක ඔයාලට පොඩ්ඩක් පේනවා ඇති. අනිත් බුස් සෙට් එක බලද්දි බෑක් එක චුට්ටක් ලොකුයි වගේ ඔයාලට පේනවා ඇති. මේද ඒ බං අනිත් බුස් සෙට් එක බලද්දි ඒ කියන්නේ ඉස්සරහා බුස් එකට වඩා පිටිපස්ස එක ටිකක් ලොකුයි. ඉතින් මෙන්න මේක තමයි වෙනස යාළුනේ. මෙන්න මේක තමයි හරියටම තෝරගන්න ඕනේ. ඉස්සරහා බුස් එක ටිකක් පොඩි පිටිපස්ස බුස් එක ටිකක් ලොකුයි යාළුනේ. ඉතින් මේ දේ අපිට බුස් ටික තෝරගන්න පුළුවන්. ඉතින් යාළුනේ මේ බුස් එක අපි ගලවගද්දී අපිට මේක ගලව ගන්න පුළුවන් ප්‍රැක්ටිස් ස්ක්‍රූප් එකක් ඇතුළට දාලා ගලව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බුස් එක වලට කලින් බලාගන්න මේ බුස් එක තියෙන විදිය. කියන්නේ යාළුවෝ මේ බුස් එක තියෙන මේ ඉස්සරහට මේ තියෙන ධාරේ තියෙන මේ බුස් එක මේ රඳව ගන්න මෙතන තව ඔයිල් ටික. ඉතින් මෙන්න මේ ධාරේ ඉස්සරහා පැත්තට තියෙන්න ඕනේ. මේක අනිත් පැත්තට සෙට් කරොත් ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මේ බුස් එක කියන්නේ මේ පැත්තට සෙට් කරොත් දැන් මේ කටනේ තියෙන්නේ. මේ මෙතන ලයිනර් එක සෙට් වෙන්නේ. ලයිනර් එක සෙට් වෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත. ඒක තමයි මේ බුස් එක සෙට් වෙන්න ඕනේ. මේ බුස් එකේ මේ ධාරේ සෙට් වෙන්න ඕනේ. මේ කානුව වගේ එක සෙට් වෙන්න ඕනේ අනිවාර්යයෙන් මේ පැත්තේ කටට. ඒක හොඳට මතක තියාගන්න යාළුවනේ. ඒ විදිහට තමයි බුස් එකක් අපි දාගද්දි දාගන්න ඕනේ. මේ බුස් එක අපි දැන් දාද්දි දාන්න ඕනේ මේ ආකාරයට. යාළුවනේ අපේ බුස් එක ගලවගද්දි මේ විදිහට ගලව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපිට ප්‍රැක්ටිස් ස්ක්‍රූප් එකක් මෙන්න මේ විදිහට දාලා ඉතින් මෙන්න මේ පොඩ්ඩක් තල්ලු කරා නම් මේ බුස් එක අපිට ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. මේ විදිහට අපිට බුස් එක ගලව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු දෙයක් නෑ යාළුවනේ. මේක පොඩි වැඩක් තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ හොඳට සුද්ධ කරගන්න ඕනේ බුස් එක ඇතුළ. බ්‍රේක් ඔයිල් පොඩ්ඩක් මේ විදිහට ගා ගන්න. මොකද ඉතින් ඉස්සරහ බහින්න ඕනේ හින්දා. ඉතින් යාළුනේ මේ විදිහට මේ බුස් එක අපි දාගද්දි මෙතන හොඳට හිර කරලා අල්ල ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අල්ලගෙන යාළුනේ මෙන්න මේ විදිහට පොඩි ස්ක්‍රූ පේනක් අපිට අවශ්‍ය වෙනවා මේ වැඩේට. මේ විදිහට දාන ගමන් පොඩ පොඩ අතින් හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පොඩ පොඩ කරග ගන්න ගමන් තමයි මේ බුස් එක දා ගන්න ඕනේ. නැත්තම් බුස් එක පළුදු වෙන්න ඉඩ තියෙනවා.
යාළුවනේ මේ විදිහට පොඩ්ඩක් හරි අත අතාර ගත්තොත් එම් බුස් එක එළියට පයින්නවා අනතන්න අන්න ඒ විදිහට හරියටම බල්ල දා ගන්න ඕනේ යාළුවනේ මේක වෙන මේ විදිහට යාල මේ විදිහට අපි පොඩ්ඩක් දැන් අවසාන මොහොතේ ඉන්නේ. බුස් එක අපි මෙන්න මේ විදිහට දා ගන්න ඕනේ. අනිත් එකත් අපි දාලා බලමු. ඒකට තමයි යාල ඉස්සලා කිව්වා යාලුනේ මෙන්න මේ විදිහට තමයි බුස් එක හිටින්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් මේ පැත්තරම තමයි අපි මේක අල්ලගන්නේ බුස් එක ඉස්සලා තියාගද්දි. දාගෙන මේ බුස් එක අපි තියාගෙන පැත්ත මේ විදිහට තමයි තියාගන්න ඕනේ නේද අපි මේ විදිහට තියාගන්න ඕන මෙන්න මේ විදිහට තමයි බුස් එක දාන්න ඕනේ මෙන්න මෙහෙම මේ විදිහට මේ දාලා අපි පැට් එකේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් අද කරලා මේ විදිහට යාළුනේ ඇඟිල්ල අද කරලා තියාගන්න ඕනේ යන්න ගමන් මේ විදිහට දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා යාළුවෝ අපිට ඒක ගැන දාන පැත්තරම් බූස් එක තියාගන්න ඕනේ මේ විදිහට මේක තමයි සාල්ල සිස්ටම් එක යාළුවනේ ඉතින් බූස් එක අපි දැන් දාගෙන ඉවරයි මේකේ ඉතින් ඉස්සල්ලා වගේ ලූස් නෑ බූස් එක හොඳට තදට තියෙනවා ඉතින් මෙන්න මේක තමයි බූස් එක තියල්නේ අපි හොඳට මෙන්න මේ විදිහට මේ බුස් වල කප් ටිකත් හොඳට පිහා ගන්න ඕනේ පිරිසිදු කර ගන්න ඕනේ මේ ඔක්කොම ඊට අමතර බලන්න ඕනේ යාළුවනේ මේ කප් එකක් කොහේ හරි ලීක් මේ ඩැමේජ් වෙලා තියෙනවද කියලා තවත් පොඩ්ඩක් ඒ අතර බලා ගන්න ඕනේ මොකද මේ කප් එක ඩැමේජ් වෙලා තිබ්බොත් ඒත් මේ ඔයිල් එළියට ලීක් වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා හොඳට බලන්න මේ කප් එක කොහේවත් ලීක් වෙලා තියෙනවද කියලා මේක නම් ලීක් කළා නෑ මොකුත් එහෙම අවුලක් නෑ යාලේ මේක අපේත් මේ විදිහට පිරිසිදු කරගත්තා මේකෙත් ප්‍රශ්නයක් නැහැ. කප්පේ කොහොම ඩැමේජ් නම් වෙලා නැහැ. ඉතින් අපි වැඩේ දැන් පටන් ගමු. යාළුනේ අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ සිලින්ඩර් එක අපි හොඳට පොඩ්ඩක් පියා ගන්න ඕනේ. මේ විදිහට යාළුනේ අපි සිලින්ඩර් එක හොඳට පියා ගමු. යාලුනේ මේ විදිහට අපි පළවෙනි බුස් එක මේ පැත්තෙන් දාන්න ඕනේ වම් පැත්තේ කියන්නේ යට පැත්තේ තියෙන බුස් එක දාන්න ඕනේ ඉස්සල්ලාම. යට පැත්තේ තියෙන බුස් එක මෙන්න මේ විදිහට අපි දාලා. ඔයාලට පේනවා ඉස්සල්ලා වගේ දැන් යන්නේ නැහැ මේ. එයා තදයි බුස් එක. දැන් ඉස්සල්ලා නිකම්ම ගියාන බුස් එක අර මම පෙන්වුවා එකක් ඔටෝ එනවා කියලා පෙන්වුවා නේද? ඔටෝ එන්නේ නැහැ දැන් යාලුනේ දැන් පොඩ්ඩක් අද කරලා යවන්න ඕනේ මොකද බුස් එක අලුත් බුස් එකක් අපි දාන්නේ. ඒ හින්දා මේ පොඩ්ඩක් අද කරලා බුස් එක ඇතුළට බස්ස ගන්න ඕනේ. මේ විදිහට ඊට පස්සේ යාලුනේ මේ ස්ප්‍රින් එක අපි දාගන්න ඕනේ. මේ දි ස්ප්‍රින් එක අපි දාගත්තට පස්සේ හරියටම ගානට කට්ටට සෙට් වෙනවා යාළුවනේ ඇතුළේ වට දැන්න ඔය කටට. ඊළඟට යාළුවනේ මෙන්න මේ කට්ටට සෙට් වෙනවා ස්ප්‍රින් එක. ඒ සෙට් වෙන්න හරියට බලලා දාගන්න. යාළුවනේ මේකෙත් මේ විදිහට අපි මේ විදිහට දාගන්න ඔය යාළුවනේ අපි. පුස්ට් එක. ඊට පස්සේ බුස් එක අපිට ඕන විදිහට කරක් ගන්න ඕනේ
බ්‍රේක් ලයින් එක සෙට් වෙන විදිහට මෙන්න මේ විදිහට කරක් ගන්න ඕනේ බුස් එක. යට පැත්තට සෙට් වෙන මෙන්න මේ විදිහට බ්‍රේක් ලයින් එකට සෙට් වෙන කරක් ගන්න ඕනේ. ඊට පස්සේ මේව පොඩ්ඩක් පම්ප් කරලා බලන්න ප්‍රෙෂර් එකක් එනවද කියලා. ආමරට පම්ප් කරලා බලන්න නැත්නම් හරියට ස්පින් එක සෙට් වෙන්නේ නැති වෙන්න තියෙන හින්දා පොඩ්ඩක් මේ පම්ප් කරලා බලන්න මොකද කියලා. අවුලක් නැහැ යාළුනේ. නැත්නම් ඔයාලට ඒ කියන්නේ සිලින්ඩරේ ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් නිකම්ම මෙන්න මේ දිහට තියෙද්දි එළියට නිකම් එනවනම් සිලින්ඩරේ එක්ක කේස් එකක් තියෙන. දැන් අපි බුස්ට් එක දාලා තියෙන ඉඳලා අපිට නිකමනකට එන්න පුළුවන් සිලින්ඩර් එකක ප්‍රශ්නයක් තියෙන කියලා. දැන් මේ සිලින්ඩරේ නම් ප්‍රශ්නයක් නැහැ. මේ සිලින්ඩරේ හොඳයි. ඉතින් අපි මේ දිහට මේ කප් එකක් දාගමු. ඉතින් කප් එක හැම පැත්තෙම හොඳට ලොක් වෙන විදිහට දාගන්න. අර යට පැත්තේ සමහරවිට ලොක් වෙන්නේ නැහැ හොඳට. ඒකින්ද අතුල් පැත්තෙන් තද කරලා දාගන්න ඕනේ. මේක යාළුනේ කට් ස්ක්‍රූපියන් වලින් මේ මල්ලන්න එපා. මොකද එහෙම නොත් ස්පින් එකයි ගැලවුණා. ඔයාලනේ ස්පින් නැත්තා නේ තන්න ඕනේ. එතකොට ඒකට නෑල්ල රෙදි කැල්ල පොඩ්ඩක් තියලා මේ විදිහට පැට්ටෙන් අල්ලන්න වෙයි වගේ නැත්තම් උඩට බහින්නේ නෑ වගේ. හරි යාළුවනේ නะ හරිනේ පියරද අපි සාර්ථකව කරගත්තා. ඉතින් යාළුවනේ ඊට පස්සේ තියෙන්නේ ලයිනර් ටික සෙට් කරගන්න. ලයිනර් ටික සෙට් කරගද්දී තමයි අපි හරියටම මේ ටික සෙට් කරගන්න ඕනේ. නැත්තම් සමහර වෙලාවල් වලට ලයිනර් එක හරියට සෙට් වෙන්නේ නැත්නම් බ්‍රේක් වදින්න නැති වෙන්න තියෙනවා. ලයිනර් එක පැනලා තිබ්බොත් සමහර ප්‍රෝදේ කරගෙන නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒකින්ද ලයිනර් එක හරියටම අපි දාගන්න ඕනේ. තියාලුනේ. එහෙනම් දැන් අපිට තියෙන්නේ ලයිනර් එක සෙට් කරන්න. ඉතින් අපිට මේ ලයිනර් ටික පොඩ්ඩක් සුද්ධ කරගන්න එනවා. ඒල් වලට පේන හැටි දැන් මේ එක ලයිනර් එකක් නම් කැඩලා තියෙන්නේ. දැන් මේ ඉන්නේ අපිට වෙන ලයිනර් එකක් දාන්න වෙනවා. ඉතින් මම ලයිනර් එකක් ගෙනාවා. මේකත් මේ ගෙදර තිබ්බ පරණ ලයිනර් එකක්. අලුත් ලයිනර් ගන්න විදියක් නැහැ මේ දවස්වල. මොකද බා කඩේම බහලා ඉඳා. ඉතින් මේ විදිහට මේ ලයිනර් එක අපි සුද්ධ කරගෙන මේ ලයිනර් එක දාමු යාළුවනේ මේකට. යාලුවනේ මේ ලයිනර් එක දාද්දී අනිවාර්යෙන් මතක තියාගන්න මේ උඩට මේ සෙට් වෙන පැත්ත තමයි දාන්න ඕනේ. මේ කියන්නේ මේ කොටුවක් තියෙන මේ පැත්ත උඩට සෙට් වෙන්න ඕනේ. ඊට අමතරව මේ ස්ප්‍රින් දෙකක් සෙට් කරන්න තියෙන පැත්ත තමයි උඩට මේ විදිහට සෙට් වෙන්න ඕනේ. මේ පැත්ත යටට සෙට් වෙන්න. මොකද යට එක ස්ප්‍රින් එකයි තියෙන්නේ. ඊට අමතරව ඔයාලට දෙන්න මෙන්න මේ රවුම තියෙනවා. රවුම යට පැත්තට සෙට් වෙන්න තමයි මේක සෙට් වෙන්න ඕනේ. යාලුවනේ මේ විදිහට අපි තද කරලා මේම කරගන්න ඕනේ. ඒක මේ ටිප් එක රැඳෙන සද්ද වෙනවා ටික් ගාලා. ඉතින් අපි ඒක දාගෙන තියෙන්නේ. මේ විදිහට එකක් අපිට දාගත්තම ලේසි වැඩේ කරගන්න. ඊට අමතරව මෙතන මෙන්න මේ විදිහට සෙට් වෙන්න ඕනේ මේක. يعني මේ බ්‍රේක්
මේ හෑම් බ්‍රේක් එකනේ තියෙන්නේ. ඒ හෑම් බ්‍රේක් එක මේ විදිහට හරියටම සෙට් වෙනවා නේ මේ මෙතෙන්ද. මේනම ටික් එකක් මේ හරි වලට බේරලා මේ හරි මේ ගානුවක් වගේ බේරලා තිනවා. අන්න එතන මේ විදිහට ගාන සෙට් වෙනවා මේක. තවතර යාරුනේ තව වැඩක් තිනවා. මෙතන එනවා පොඩි ස්පින් නෑ මේ තියෙන ස්පින් එක. මේ ස්පින් එක මෙන්න මේ පැත්තට හරවලා මේක මෙන්න මෙතෙන්ද සහ මේ ස්පින් එක එන්නුනේ මේ මෙතෙන්ද මෙන්න මේ විදිහට. යටවැඩි ගෑවෙන්නේ නැහැ මේ විදිහට තමයි මේ සෙට් කරගන්න ඕනේ. يعني මේ ස්ක්‍රීන් එකේ මේ විදිහට මේ අතට සෙට් වෙන්න ඕනේ මේක. ඇත්ත මාරු වෙලා මේ විදිහට මේ විදිහට වැඩෙන්න ඕනේ. මේ විදිහට ඒක දාගත්තා. ඊළඟට අනිත් පොඩි ස්ක්‍රීන් එකේ තියෙන්නේ. මේක නම් පැත්ත ප්‍රශ්නයක් නැහැ නේද? මේක මොන පැත්තට සෙට් වුණත් එහෙම අවුලක් වෙන්නේ නැහැ. තියන්න මේ ස්ක්‍රීන් එක දාද්දී අපි අනිවාර්යයෙන්ම උඩේ කර දාගන්න ඕනේ මෙන්න මේ විදිහට. ස්ක්‍රීන් එක අපි මෙන්න මේ විදිහට දාගෙන දැන් තියෙන්නේ. हरवेट हैंड ब्रेक पुटा कल मैं हैंड ब्रेक हर से कटूट से इला अडजस्ट करनर हैंड ब्रेक बुलवा अड़कों अडजस्ट कर मेरे ऊपर अड़क अभी अडजस्ट करता दिन मेहमे दागा बुलवा चल उड़ी स्पीन का दागा अभी बस अटैक मैंने मेजर दागा అంటే కదా నేను మెదల నేను దాగత్తాలు నేను అప్పుడు ఉన్న స్క్రీన్ టిక సెట్ కరగన తీని వాళ్ళ బలా గన్న ఉన్న ఇంద తా పొడ లంకల్ అప్పుడు వెన్నన్న అందర బలా గన్న యాలుని తీని విధి మే స్క్రీన్ ఎక యాట స్క్రీన్ ఎక తా మే సెట్ లా తీని రూడి స్క్రీన్ ఎక మెతన తీన మే కొటూట హా పెత్తి నేను అతులి వాడ పేన రూడి స్క్రీన్ ఎక ఉడ మేకడ తా మంగ దాలా తీని ఉడ గాజ్జు వడ మెతన వాడ పేన ది గాజ్జు గా ఉడేక ఇక్కడ తా దాలా తీని మేకే ఉడేకడ మే విధి దాలా తీని මෙන්න මේ විදිහට ස්ක්‍රීන් ස්ක්‍රීන් එක දින මෙතන මේ බොඩි ස්ක්‍රීන් එක මේ හෑන්ඩ් බ්‍රේක් එකේ මේ විදිහට සෙට් වෙලා තිනවා. ඒ කියන්නේ මොකද හෑන්ඩ් බ්‍රේක් එක මේ මේකෙන් තමයි ඇඩ්ජස්ට් වෙන්නේ සම්පූර්ණයෙන්ම හෑන්ඩ් බ්‍රේක් එක සෙට් වෙන්නේ. හෑන්ඩ් බ්‍රේක් මේ විදිහට ඇඩ්ජස්ට් වෙලා තිනවා. ඊට අමතරව වල පේනත් මෙතන අනිත් ස්ක්‍රීන් එක සෙට් වෙලා තිනවා. මේ ස්ක්‍රීන් එක මේ පැත්ත ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තට ආවත් මේ පැත්තට ආවත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ලොකු ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම හරියටම මේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මේක සෙට් කරගන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ प्रश्न
ඊට පස්සේ අපි මේ මෙතන මේක ඔටෝ ඇඩ්ජස්ට් වෙනවා බය වෙන්න එපා වට ඔන්න පොඩක් ඇඩ්ජස්ට් කර ගන්න ඕනේ කියලා නම් මෙන්න මේ පොඩ ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් වට අවශ්‍ය විදිහට මේ විදිහට අඬුව තියලා මේ විදිහට අදින්න පුළුවන් ඒකට ඕනේ ගන්න ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් මේක ඒ නැත්තත් මේක ඔටෝ ඇඩ්ජස්ට්මන්ට් සිස්ටම් එක තමයි තියෙන්නේ මේ වයි නම්බර් වල සහ අලුත් තීල් වල මෙන්න මේ විදිහට අපිට ඕන ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් බ්‍රේක් ටික ඒ නැත්තම් අපිට ඔටෝ ඇඩ්ජස්ට් වෙනවා මේක ටරස් කරලා ඔටෝ ඇඩ්ජස්ට්මන් සිස්ටම් එක තමයි මේක තියෙන්නේ ඒකෙන් දෙක කැඩලුවක් වෙන්නේ නැහැ ඒක නේ ප්‍රශ්නයක් කරගන්න එපා ඊට පස්සේ අපි ටුට්ට බ්‍රේක් ගහලා බලමු මේක වැඩ කරනවද අපිට සිලින්ඩර් වලින් හුලං අදින්න අරින්න ඕනේ කොහොමද කියලා අපි ටුට්ටක් බලගමු මේකෙන්ද බ්‍රේක් ටුට්ටක් ගහලා බලමු මේක බ්‍රේක් ගැහුවට මේක බ්‍රේක් වදින්නේ නැහැ මොකද මේකේ හුලං හිර වෙලා තියෙන්නේ හුලං යවන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම් ඉතින් හුලං යවන්න නැතුව අපි බ්‍රේක් ගැහ කොච්චර ගැහුවත් වැඩක් නැහැ බ්‍රේක් වදින්නේ නැහැ ඉතින් ඒකින්ද මම දැන් මේ විදිහට මම දැන් හයි කරගන්නම් මේක හයි කරලා මම ඔයාලට එනවා කියලා දෙන්නම් හුලං යවන්නේ කොහොමද කියලා හුලං අරින්නේ කොහොමද කියලා කියලා අපි මේ දැන් ඩ්‍රම් එක දාගන්න යන්නේ ඩ්‍රම් එක දාගද්දි තමයි අපි හරියටම මේවා කරගන්න ඕනේ මොකද නැති වුණොත් මේ ලයිනර් දෙක චුට්ටක් එහෙමයි කරගන්න වෙයි අපිට එහෙමනම් නැත්තම් ඩ්‍රම් එක හරියට දාගන්න බැරි වෙනවා ඒ හින්දා මේ දෙනොත ඩ්‍රම් එක පියාගෙන සුදු කරගෙන අපි මෙන්න මේ විදිහට දාමු දානකම් බලමු ප්‍රශ්නයක් නැහැ ඩ්‍රම් එක ගියා ඒ කියන්නේ ආරුණේ හරියටම වැඩේ වෙලා තියෙන දැන් ඉතින් දැන් මේක බ්‍රේක් වැඩ කරන නැති ප්‍රශ්නෙට අපිට හුලං ඇරියට පස්සේ බ්‍රේක් වැඩ කරන විදිහ හදා ගන්න පුළුවන් ඉතින් ආරුණේ ඒක ප්‍රශ්නයක් නැහැ දැන් අපි නට්ටික තද කරගන්න සෝදින්ද යාලුනේ කටිවරක් ඉවරයි අපි අපිට තියෙන මේක හුලං අරගන්න විතරයි බ්‍රේක් දැන් වැඩ කරන්නේ නැහැ මේ විදිහට දැන් අපි රෝදි කරගනවා කරගෙන අපි බලමු බ්‍රේක් පහගලා වැඩ කරනවද කියලා ඉස්සරහින් ඇති දැක්කන ඉතින් මේ බ්‍රේක් පැඩල් එක මෙන්න මේ විදිහට පාගද්දි ඔය විදිහට තියෙන මේ ඔයිල් ටික මෙතනින් යනවා මේ යන හරහා මෙතනින් උලන් අපිට මේ හරව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් දැන් යනවා මේක සුට්ටක් තද කරගන්න ඕනේ අර එහෙන් මෙටල් බ්‍රේක් පැඩල් එක පාගපු ගමන් පාගලා තදට තියාගත්ත ගමන් මේක මෙහෙන් තද කරන්න ඕනේ මේ සිස්ටම් එක තමයි තියෙන්නේ මේකේ ඉතින් තමයි යාළුවට කියමු මේක පොඩ්ඩක් බ්‍රේක් පැඩල් එක පාගන්න කියලා දෙපාර තුම්පාර පැඩල් කරන්න තද කරන් ඉන්න දැන් පාගන්න හරි යාළු මේ විදිහට තමයි බ්‍රේක් ඇඩ්ජස්ට් කරන්නේ
එතන යාළුවනේ අද දවසේ ඔයාලට අපි කතා කරේ බ්‍රේක් ලයිනර් එකක් දාන විදිය ඊට අමතරව මේකේ බ්‍රේක් බූස්ට් එක දැම්මාද දවසේ ඒ දේවල් ටික තමයි කතා කරේ ඉතින් බ්‍රේක් වොෂර් එකක් දාන ඉදී හරියට මම ඔයාලට කියලා දුන්නා ඉස්සරහ දාන දි දාන බ්‍රේක් වොෂර් එක මොකක්ද ඒ වගේ හැමදේම ඔයාලට මම කියලා දුන්නා ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේකේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් අද ගන්න ඇති කියලා ඉතින් ඔයාලා මොන හරි දෙයක් ගත්තා නම් ඒක තමයි අපේ එකම සතුට ඉතින් යාළුවනේ අද මෙතන වීඩියෝ එක නිමා කරනවා ඔබ සමදනාටම